අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. එළඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනපතිට ලබා දීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තීරණය කරයි. ජනාධිපතිවරණයෙන් පසු රැකියා ලක්ෂ 10ක් බිහි කරනවා විපක්ෂ නායකගෙන් ප්‍රකාශය. රාජ්‍ය මුද්‍රණාලයේ රහස් අංශයට අලුතින් සේවකීන් බඳවා ගැනීමට එරෙහිව වෘත්තීය සමිතිවලින් විරෝධතා. හිරු මාධ්‍ය වේදිකුට එපාවලදී ප්‍රහාරයක්. මෙවර ජනාධිපති දරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා ඇතුළු නියෝජිතින් මේ බව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තම පක්ෂයේ තීරණය කළේ කරුණු තුනක් පදනම් කරගෙන බව පෙන්වා දුන් ඩිව් ගුණසේකර මහතා රට ලබාගත් ආර්ථික ජයග්‍රහණ, ජාත්‍යන්තර අභියෝග, විද්‍යා හා තාක්ෂණයෙන් රට ලබාගත් දියුණුව යන කරුණු ඉටිවහලු බව කියා සිටියා. ජාත්‍යන්තර බලවේග විසින් මෙවර ජනාධිපතිවරණයට විවිධාකාරයේ බලපෑම් එල්ල කරමින් තිබුණද ඊට එරෙහිව නැගී සිටින්නට තම පක්ෂයේ සහය ජනාධිපතිවරයා ප්‍රමුඛ සංධානයට ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවකට දෙක්ුණා. මෙතර පොල් සංවර්ධන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කප්‍රුක ප්‍රාථමික සමිති 7000 අතුරින් දිවයිනේ හොඳම ප්‍රාථමික කප්‍රුක සමිති සඳහා සම්මාන ප්‍රදානය කිරීම අද පෙරවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. පොල් වගාවේ ආරක්ෂාව උදෙසා පරීක්ෂණ සිදු කළ පුද්ගලයන්ද මෙහිදී යෙගීමට ලක් වුණා. එදා අපි ආර්ථික භූගතරේ තේ පොල් රබර් වලට මුල් ස්ථානයක් ලැබුණා. මේ අපි ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වේ වෙනස් වුණා. ඇති කළා කියලා කිව්වොත් නම් ඒක නිවැරදි. මේ විදිහට මේ රටේ ජනතාවට එළෝ පොල් පෙළෙන තත්ත්වයක ඇති කරන්න තමයි රටේ එදා කටයුතු කරේ. මම මතකයි ඒ කාලේ මේ බෑය කීයද ඒ බෑය කීයද කියලා තරංගිය. අද මේ හුඟක් අයට අමතකයි ඒවා. මේක අමතක විදියා මේ යුද්ධෙත් අමතකයි සමහරු. 30 අවුරුද්දක් බයෙන් හිටිය අපද කෑ ගහනවා සමහරු. ලංකාවේ කොහෙද පිපුරුනේ නැත්තේ? මොන දිස්ත්‍රික්කේද? ඉතින් එහෙම යුගයක් අපිට තිබිලා තමයි අපි මේ යුගෙන් මිදුනේ. මම ආවෙන් පස්සේ මට තීන්දු කරන්න තිබුණේ ජනතාව කලුවරේ තියනවාද ඡන්දේ බලාගෙන මම වැඩ කරනවාද? ඡන්දේ බලාගෙන වැඩ කරන්න ගියොත් ජනතාව කලුවරේ. ජනතාවට එළිය දෙන්න ගියොත් අර ටික තරහ වෙනවා. මේ දෙක අතරින් අපි තීරු කරේ ජනතාව කලුවරේ තියන්නේ නැහැ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රැකියා ලක්ෂ 10ක් බිහි කරන නව ආර්ථික සැලසුමක් ක්‍රියාවට නංවන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික යෝන් පෙරමුණේ නියෝජ්‍ය සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළා. තරුණ ජවය සටන් බිමට යන තේමාව යටතේ ජාතික යෝන් පෙරමුණේ නියෝජිත සමුළුව අද කොළඹ මුත්තයා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඊට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, මහලේ කම්තිස් සත්නායක, ජාතික යෝන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පුද්ගලයන් දිහා බලලා නෙමෙයි. මේ තරුණයන්ගේ අනාගතය නැති කරපු පුද්ගලයා අද කොහොමද පරද්දන්නේ කියලා කතා කරන්නේ. ඒ තමයි මහින්ද රාජපක්ෂ. පළවෙනි වාරේ මොකද්ද කිව්වේ? යුද්ධ කරමු, රට බේරගමු. තරුණයා හමුදාවට බැඳුණා. තරුණය පඩි වැඩි කරන්න කියලා ඉල්ලුවේ නැහැ. රැකියා ඉල්ලුවේ නැහැ. කොටි පරාජය කරමු කියලා කිව්වා. පරාජය කරපු දිනේ අපි ලෝක කුසලතාවේ නැත්තම් වර්ල්ඩ් කප් එක දින්නා වාගේ දහගුණයක සැනකෙළි එදා පාරිත වුණා. කවුද නැටුවේ නැත්තේ? කවුද එදා ප්‍රීතිමත් වුණේ නැත්තේ? යුද්ධ වාසහුනේ විතරක් නෙමෙයි, තමන්ට අනාගතයක් ඇති වෙයි කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයෙක් ආවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා, මට අවස්ථාව දෙන්න, මට යුද්ධ කෙරුවේ දැන් මන් රට සංවර්ධනය කරනවා, තරුණ තරුණ රැකියා අරගෙන දෙනවා, පඩි වැඩි කරනවා, හොඳ අනාගතයක් ඇති කරනවා කියලා. දැන් මොකද්ද අනාගතේ තියෙන්නේ? අද රැකියා නැතුව තරුණේ ඉන්නවා. රැකියාවක් කරනවා නම් ණය වෙනවා. දැන් ණය වෙලා තව ණය වෙන්න දෙයක් නැහැ. දැන් උගස් තියලා නැත්තේ ඇඳගෙන ඉන්නේ ඇඳුම් ටික විතරයි. ඉතින් පුළුවන් නම් ලක්ෂ 3-4ක් දීලා කොරියාවට යනවා, මැද පෙර දෙකට යනවා. මේ බස් එකේ සල්ලි යන්න අපේ තරුණයන්ට මුදල් නැතිකොට ඒගොල්ලෝ ලැම්බෝගිනි වලින් යන්නේ. අන්නේ වෙනස නේද නැති කරන්න ඕනේ. මේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කළා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළා,
අපි කියන්නේ මේ රටේ තරුණයන්ට ඊළඟ අවුරුදු පහේදී රැකියා ලක්ෂ 10ක් ඇති කරනවා කියලා කියන්න කැමතියි. රජ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුතින් බදවාගත් සේවකින් පිරිසක් එම මුද්‍රණාලයේ රහස් අංශයට අනුයුක්ත කර ඇති බවට එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතික මුතුව චෝදනා කරනවා. එම එකමුතුවේ කඳුම් කරු සරත්ලාල් පෙරේරා මහතා පැවසුවේ මීට අමතරව රහස් අංශයේ බෙදාහැරීමේ අංශ නියාමකවරයාද වෙනත් අංශයකට මාරු කර යවා ඇති බවයි. දවසේ පුවත රහස් අංශය යනු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සුවිශේෂී අංශයයි. විභාග ප්‍රශ්න පත්‍ර ඡන්ද පත්‍රිකා ඇතුළු රහස් ලියවිලි රැසක් එහි මුද්‍රණය කරනවා. එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය එකමුතුව චෝදනා කරන්නේ මුද්‍රණාලයේ රහස් අංශයට දේශපාලන පත්වීම් මත බඳවාගත් නවක සේවකින් පිරිසක් අනුයුක්ත කර ඇති බවයි. එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයටපත් කර ඇති අවස්ථාවක එම අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනත් අංශවලට මාරු කිරීම මත සාධාරණ මැතිවරණයක් සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති බව එම වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. ගිය මාසේ 17 වෙනිදා විධිමත් ආකාරයට බඳව ගන්න නැතුව කෙලින්ම ඇමතුතුමාගේ ලිස්ට් එක මත අලුතෙන් සේවකයෝ අනුපාත දාලා තියෙනවා. සාමාන්‍යයෙන් රහස් අංශයට අනුත්ත කරන්නේ ජ්‍යෙෂ්ඨ විශ්වාසී සහිත ඒගොල්ලෝ තමයි රහස් අංශයට අනුත්ත කරන්නේ. හැබැයි නව සේවකයන් කීප දෙනෙක් ඒකට අනුයුක්ත කරලා තියෙනවා. ඒ වගේම රහස් අංශයේ බෙදාහැරීම් අංශයේ ප්‍රධාන නියාමක අවුරුදු 35කට වඩා සේවා කාලයක් තියෙන එක්කෙනා මේ සඳුදා වහාම ක්‍රියාත්මක වෙන පරිදි පොත් බැඳීම් අංශයට මාරු කරලා තියෙනවා. ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති නිලධාරියෙක් රහස් අංශයේ බෙදාහැරීම් අංශයට දාලා තියෙනවා. ඒකට ඒ බෙදාහැරීම් අංශෙන් තමයි චන්ද්‍රපත්‍රිකා නිකුත් කරන්නේ. චන්ද්‍රපත්‍රිකා මුද්‍රණය කරන්න තව දවස් කීපයක් තියෙනවා. වෘත්තීය සමිති නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් අපේ රජයේ මුද්‍රණාලය අධිපති ලලිත් ද සිල්වා මහතාගෙන් විමසීමක් කළා. රහස් ශාකාවට නවක සේවකින් අනුයුක්ත කරලා නැහැ. රජයේ නීති රීති රෙගුලාසි අනුව දෙපාර්තමේන්තුවේ විධිමත් බලවා ගැනීමක් කරලා තිනවා. ඒ වගේම රහස් මුද්‍රණාංශයේ මුද්‍රණය කරන මුද්‍රිත ද්‍රව්‍ය හිමිකරුවන්ට බාර දෙන ස්ථානයේ හිටපු ෆෝමන් මහත්මේ ඒ මහත්මයා බාරව ඉන්න නියෝජ්‍ය මුද්‍රණාලය අධිපතිගේ නිර්දේශය මත වෙනත් අංශයකට මාරු කරා. ඒක සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවේ සේවකයන් මාරු කිරීමේ ප්‍රතිපත්තියට අදාළයි. රහස් ශාකාවට අනුයුක්ත කරලා සිටින කිසිම සේවකයෙකු නීති රෙගුලාසි අනුව කටයුතු නකරොත් මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක වුණත් ඔවුන් ඒ අවස්ථාවේදීම අනෙකුත් අංශවලට මාරු කරනවා. මීට ප්‍රථමත් එහෙම කරලා තියෙනවා. දවසේ පුවත මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදීමට තීරණය කළ නමුත් රටට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ පරාජය කිරීමට පෙළගැසෙන බව බොදු බලසේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුටත්තේ ඥානසාර හිමියන් අද කොළඹ හයිට් පිටියේ පැවති විශේෂ තරුණ සමුළුවකදී මේ බව සඳහන් කළා. මෙවර ජනාධිපතිවරණයේදී බොදු බලසේනා සංවිධානයේ ස්ථාවරය දැනුවත් කිරීමේ අරමුණින් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබුණා. ඊට බොදු බලසේනා සංවිධානයේ තරුණ නියෝජිතයින් අතුළු පිරිසක් සහභාගී වුණා. ඔව් අපි ඊටාම වගකීමෙන් කියනවා අපි මහින්දගේ පිළෙත් නෑ. අපි චන්ද්‍රිකාගේ පිළෙත් නෑ. අපි වෙන කාගේවත් පිළක නෑ. අපි ඉන්නේ සිංහල බෞද්ධයන්ගේ පිළේ. අපි මේ වෙලාවේදී පෙනී ඉන්නේ රටට එරෙහිව තියෙන කුමන්ත්‍රණය පරාජය කිරීමට මිසක් අහවලාට ඡන්දෙ දෙන්න කියලා කියන්න නෙවෙයි. බලන්න කුමන්ත්‍රණය පටන් ගන්න හැටි 2009 යුද්ධයේ ජයග්‍රහණය කෙරුවා. ඔන්න එදා පළමුවෙනි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණ රට දිනපු නායකයාට එරෙහිව තමන්ම අණදීපු යුද්ධ හමුදාවේ නායකයා සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපතිගේ ප්‍රතිවාදියා බවට පත් කළා. ඒ කුමන්ත්‍රණ කරුව කල්පනා කළා කොහොමද බලල්ලුලවා කොස්සට බාවන්නේ කියලා. 2010 වගේම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ඒ බහුතර සිංහල මතය දෙකඩ කරන්න අද ඒ යුද්ධ දිනපු පිලේ හිටපු ඊට දේශපාලන නායකත්වයේ දීපු ප්‍රධාන දේශපාලන පක්ෂයේ ලේකම්වරයම අද ප්‍රතිවාදී හැටියට නායකයා ඉස්සරහට අවිල්ල තියෙනවා. මේක තමයි කුමන්ත්‍රණය. ආණ්ඩුවේ ඇමතිවරු මේ දවස්වල එක එක දේවල් කියවනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. මේ දවස්වල ඇමතිවරු මොනවද කියන්නේ කියලා දැනගනිමු. රට වටකර බැඳගත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන් We'll be right back.
මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා පොදු අපේක්ෂක හැට නම් කිරීම තුලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පදනමට අබමල් රේණුවකවත් හානියක් සිදු වෙලා නැහැ. ඉදිරි ජනාධිපතිවරණය අතිවිශාල ජයග්‍රහණයකින් නිමා කරන්න පුළුවන් අපේක්ෂකෙක් අපි ගෙනල්ලා තියෙනවා. මුළු ජාතියම සමගි කරන්න පුළුවන් කුජලයක් අපිට තෝරගන්න පුළුවන් වුණා. මෞබිම බේරාගමු කියලා පාරට බහපු අය. දැන් කොහමද ජනාධිපතිතුමා එපයි කියන්නේ? අපිට පමණයි මේ රටේ අනාගත වෙනස්කම් ඇති කිරීමේ හැකියාව තිබෙන්නේ. ආණ්ඩුවෙන් ගැලවිලා විවිධ ප්‍රදේශ එළියට එන්න පටන් ගන්නවා. දැන් කැඩි කැඩි යන්න පටන් ගන්න තියෙනවා. කැඩිල්ලේ අමාරුකම් දැනෙන්න පටන් ගන්න තියෙනවා. විශ්වාසනම් දැන් මූණ බලම පේන අපට අමාරුවක් වෙච්චද කියලා. ඔය අපි පක්ෂයේ කියලා දෙන්නේ කඩලා අරගත්තට පක්ෂයේ පදනම හොල්ලන්න බෑ. අපි සියලු දෙනා එකතු වෙලා මේ නැගිටින ශ්‍රී ලංකාව ආරක්ෂා කරගන්න. මේ රටේ විශාල දේශපාලන රැල්ලක් ඇති වෙගෙන යනවා. ආණ්ඩු පෙරළි ඇති වෙලා තිබෙන්නේ ඇතුලේ පිපිරීම ඇති වෙලා තිබෙන නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ විශාල කලකිරීමක් තිබෙනවා. පක්ෂයේ වරදක් තියෙනවනේ. මේක හදාගන්න අපේ උත්සාහය අපි ගිනියන. බේසනේ දාලා දරුවව නාවනවා. කිලිටු වතුරයි දරුවයි වීසි කරන්නේ නැහැ. දරුවව කරේ තියාගෙන කිලිටු වතුර ටික වීසි කරනවා. රෙජිනෝල් පුරේ කියන්නේ මොනවද කියලා මට තේරෙන්නේ නැහැ අම්මා. මේ රටේ මිනිස්ටර්ස් ඇමතිවරයෝ. ඒගොල්ලෝ අරවා කියනවා, මේවා කියනවා. සමහර අය කේන්ද්‍රිකා, සමහර අය අඬ අඬ ඉන්නවා. මම දැක්ක ජනක බණ්ඩාර දෙනකෝ මත අඬනවා. දුක හිතෙනවා අප්පා.